ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණෑනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට් ඩොට් එල් කේ එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. මම එක දැක් දැක්කා. ඔයා මේ ළඟදීම හිරුත් කින්නව තින්නේ. මිනිස්සුන්ට මේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිහෙකුවා සිංහල මිනිස්සු කල්ල කෑම කවනවා. ඔයා මොකද අපි මිනිස්සුන් මේ විනාශ කරන්නන්නේ අපි දරු පරිසුත් හැරි මම නවත්තන්න. ඔව් ඔයාට ඒව කරේ ඔයා නිකන් මේ කල්ල ගන්න එපා. මං හිත PHI කියන උදේ. PHI මං බඩරේ. මුස්ලිම් මිනිහෙක්ට කවන්නේ කල්ල අපි ඇවිල්ලා අපේ සිංහල ගෑනුන්ට කණ්ඩ උන් කියන කණ්ඩ බෑ අයියේ හීතලයි පරණයි කල්ල කියලා උඹේ ගෑනි කාලපුදි තොට ලැජ්ජයි තෝ හරිද දැනගම්ම තොට හිරුදේ ගෙනත් දා PHI ඔක්කොම රේට් කරන මේ කඩේ හරි වහාම තෝ කඩේ ඇස් කරපිය මේ ඒ තෝ කඩේ තම දෙයක් තිනවා තෝ අරාබි ලේබල්ස් කරනලා මේ 22 වගේ තෝ ගහන්න හොර ලේබල් හරි තොට හිරයන්ඩ වේ යකෝ ලැජ්ජාකද සිංහල මිනිහෙක් වැඩ කරපියන්කෝ තෝ පිටව තම්බි රට කණ්ඩායම හරිද තෝ මගෙන් තමයි මට්ටුවේ නේද මට අයියේ ප්‍රදීප් කිව්වා ප්‍රදීප් සාජන් කිව්වා සර් වික්ටර් රොටේ හැමතැනම අඩුයි මේක 120 ගත්තා කිව්වා තෝ කොහොමද ඒක ගන්නේ සර් මම පරිපෝ දීලා අචි දෙකාමාට විතර ආවා ඔවුත් සමඟ තව මේ දෙන්නෙක් ආවා. දෙන්නෙක් කියන්නේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආවා. එයත් එක්ක ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා කෝපි තුනක් ඉල්ලවා. කෝපි තුන දාගෙන ගියාට පස්සේ යන ගමන් මෙයා ඇතුළට ඇවිල්ලා මේ ඔක්කොම වීඩියෝ ෆොටෝ ගැහුවා. ගාලා ඉරලා මට මෙකම මේවා මේ අපිට සුදුසු දේවල් නෙවෙයි බලා විකුණන්නේ. මේ ඔක්කොම විසි කරපන් බලන්න දාපන්. මේ කියලා තර්ජනය කරා. තර්ජනය කරලා මේවා හොඳයි නම් ඔබ කාපන් කියලා මට පිගානෙට යාම ඉදියාප්ප දාලා මේ චිකන් කෑලි දෙකයි මස් කෑලි දෙකක් විතර දාලා බලෙන් බලෙන් වගේ දැම්මා. දාලා ඉවරලා කාපන් කාපන් කිව්වා. මටත් ඉතින් බඩගින්නේ වගේ හිටියේ. මමත් ඉතින් මගේ හොඳ දේනේ මගේ දේනේ මං කෑවා. ඉතින් මම ඉතින් වැඩි ප්‍රශ්නයක් ඇති නොවන විදියට තමයි සමාධානය මේක ඉවර කරගන්න තමයි බැලුවේ. නමුත් මේ මට හිතාගන්න බෑ මෙයා මේ විදියට මේ කර අපේ ගෝලයට මට ඒක එළියට කියන්න ලැජ්ජයි. නමුත් මගේ ගාව සේවකයෝ ගොඩක් වැඩ කරනවා. මේ පළවෙනි වතාව නෙවෙයි මේට කලිමුත් එයා දෙතුන් පාරක් ඇවිල්ලා මේ තර්ජනය කරා. තම්බිලා උඹලා මේ අපි මිනිස්සු අපේ ජාතිය වඳ කරන්න අපි උඹලා වචන කතා කරා. ඒවා කියන්නත් ලැජ්ජයි. නමුත් මේ අවස්ථාවේදී එයාලා අපිව ආරක්ෂා කරන අපි පැය 24ම ඇරලා තියෙන්නේ. මම දවසකට පැය 3ක් වගේ පොඩි සීමිත කාලයක් තමයි නිදාගන්නේ. මම සෑහෙන දුක් පහන්සිය කියන තමයි මේ රස්සාව කරගෙන යන්නේ. නමුත් මෙයාලා මේ අපිව ආරක්ෂා කරන්න ඕන පුද්ගලයෝ වගේ කිය යුතු පුද්ගලයෝ මේ විදිහට කරනකොට අපේ ආරක්ෂාව ගැන මේ කවුද වගේ කියන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.